අදත් මහා දවල් නාඳුනන තුවක්කුකරුවන් පෙරේසා කෙල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගියා. හොරණ මොරගහ හේන සෞකසන්තිය ප්‍රදේශයේ අද දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගියා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහල්තල් දුව මහතා සඳහන් කළේ තිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇති බවයි. මියගිය පුත්කලින් දෙදෙනා කොල්ලකෑමේ සිද්ධියකට අදාළව චෝදනා ලැබ රත්නපුර පොලිසිය හමුවේ පෙනී සිටින අය බව සඳහන්. ඔවුන් අද වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති පොලිසියට ගොස් නැවත නිවෙස් බලා පැමිණෙමින් සිටියදී මියගොස් ඇත්තේ පන්නිපිටිය හා පිළියොන්දල ප්‍රදේශවල පදිංචි කරුවන් දෙදෙනෙක්. මේ අතර ඊයේ රාත්‍රියේ මාවනල්ල පදියදොර රිටිල හමුල ප්‍රදේශයේදී පුත්කලියෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගියා. සිද්ධිය සිදු වූයේ අදාළ ප්‍රදේශයේ පියකු සහ පුතෙකු ආයුධ අතතිව ප්‍රදේශවාසීන් පිරිසකට පහර දීමට තත් කරන බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී පොලිසිය එහි යන විටත් අදාළ පුත්කලින් දෙදෙනා කලහකාරී ලෙස හැසිරුණු බවත් පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් තුළ පොලිසිය වෙඩි තබා ඇති බවත් සඳහන්. මේ කඩුවෙන් පහර දෙන අවස්ථාවේ මේ එම ස්ථානයේ 56 ගිනිඅවියක් අතතිව සිටි පොලිස් සැරෙන්වරේ වෙඩි තැබීමක් කරනවා මේ පුද්ගලයාට මේ පොලිස් නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා. ඒ වෙඩි තැබීම වෙඩි වඳුනට පස්සේ මේ ඒ සැකකරුත් රෝහල් ගත කරනු ලබනවා. නමුත් රෝහල් ගත කිරීමෙන් පස්සේ ඔහු මිය ගිහිල්ලා තියෙනවා. මේ පුද්ගලයා සම්බන්ධයෙන් අපි සොයලා බලුවා මීට පෙරත් යම් යම් වැරදි සම්බන්ධ නඩු කීපයක් ඔහුට පවතිනවා. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග